පච්චයක් කොටාගත් කිසිම පුද්ගලයෙක් ශ්‍රී ලංකා පොලිසියට බඳව ගන්නේ නැහැ. නමුත් ඒ නීතිය අතීතයට පමණක් සීමා වී ඇති බවක් පෙනී යන්නේ පච්චයක් සහිත පුද්ගලයෙක් දැන් පොලිස් පරීක්ෂකයෙක් වී සිටින නිසා. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන මේ පුද්ගලයා අශේන් බණ්ඩාර. පොලිස් නිල ඇඳුමෙන් සැරසී පච්චයක් ප්‍රදර්ශනය කරන ශ්‍රී ලංකා පොලිසියේ පළමු පොලිස් පරීක්ෂකවරයා වනු ඔහුගේ වම් මතේ මේ පච්චය දක්නට ලැබෙනවා. අශේන් බණ්ඩාර සමග තවත් ජාතික ක්‍රිකට් ක්‍රීඩකින් තිදෙනකු මෑතකදී පොලිසියට බැඳුණා. කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂක, චාමර සිල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂක හා නුවන් ප්‍රදීප් පොලිස් පරීක්ෂක එම ක්‍රීඩකින්. අතීතයේදී පොලිසියට බැඳීමට අපේක්ෂා කළ ශ්‍රී ලාංකික තරුණීන් බොහෝ දෙනෙකු බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී සැනින් ප්‍රතික්ෂේප වුණේ ඔවුන් පච්ච කොටාගෙන සිටි බැවින්. මේ සම්බන්ධයෙන් ද මෝර්නින් ටෙලිග්‍රාෆ් පුවත්පත විශ්‍රාමගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩිගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කියා සිටියා. පුරුද්දක් වශයෙන් අතීතයේදී පච්චයක් තිබෙන කිසිම කෙනෙක් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා පොලිසියට බඳවගෙන නැහැ. පොලිසිය නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකින් බඳවාගත් අවස්ථාවලදී පවා ඔවුන් පොලිස් සේවයට බඳවා ගැනීමක් හෝ පොලිස් නිල ඇඳුම් ලබා දීමක් හෝ කිසිම විටක සිදු කර නැහැ. නමුත් දැන් උද්ගතව ඇති මේ තත්ත්වය අවධානය යොමු කළ යුතු කාරණයක්. පච්ච සහිතව ඔහුගේ බඳවා ගැනීමෙන් පච්ච නිසා අතීතයේදී ප්‍රතික්ෂේප කරනු අනෙක් බොහෝ දෙනෙකුගේ මානව අයිතීන් උල්ලංඝනය වී තිබෙනවා. පොලිස් සේවයට බඳවා ගැනීමේදී මේ විශේෂ නිර්ණායකය නොසලකා හැරියේ කුමන තත්ත්වයක් යටතේද කියා පොලිස් කොමිසමෙන් විමසීම වඩා හොඳයි. කවුද දන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩකින් බඳවා ගැනීම සඳහාම ඔවුන් මේ බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය සංශෝධනය කළාද කියලා. දැනට සේවය යෙදී සිටින පොලිස් නිලධාරීන්ටත් ඔවුන්ගේ ශරීර ඔවුන්ට කැමති පච්චවලින් සරසා ගැනීමට දැන් මෙය හොඳ අවස්ථාවක් වෙන්න ඉඩ තියෙනවා. මේ ක්‍රිකට් ක්‍රීඩකින්ද ඇතුළත් පොලිස් සේවයට බඳවාගත් අයගේ සමූහ ඡායාරූපයක අනෙක් ක්‍රිකට් ක්‍රීඩකින් අත්කොට නිල ඇඳුම් කමිස පැළඳ සිටියදී අශේන් බණ්ඩාර අත් වසාගත් අධික කමිසයක් පැළඳ පිටුපසට වී සිටින අයුරු අද පහසුවෙන් පෙනෙන දසුනක් වුණා. The leader, දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම.